साधारण पीलिकना तवा सीरी पटंग मीट गाली मेह संबंध वीडियो स्कीप करब ए तम इल्यूमिनाटिस मैं इल्यूमिनाटिस इल्यूमिनाटिस तव तव वीडियो करके कमेंट के ओवन तरह बल कमेंट बॉक्स के उंगा कटे कमेंट करना हेमदे आम वासी कमेंट तपिटपेना इल्यूमिनाटिस इन इल्यूमिनाटिस सीरीसमीट कलीं करपुदेवल हेरेन्ड एक नत ऐकेन दत् नत् अलुद दत् वली अलुद सीरीसमेतन पटंग इल्यूमिनाटिस कौद मे मेन कोट अहल अति तिरये पिटुपस इंदगेने मे लोकेम पालने करना कट्टिया कीला तमाई सरलव कीनोन मेके निर्वचने इदे अद वीडियो के मे सीरीज के पटंगन मे वीडियो एक इल्यूमिनाटिस ला कियन्ने कौद कीनेगा मीट कलिन कथा करला तिब्बा इल्यूमिनाटिस ला बिहुन हेगेन तर्कयन कीपेक तिब्बा या संबंधयेन पवा अपि कथा करला तिब्बा सिंगदनु इल्यूमिनाटिस ला गेवन ओगलन्ट मेका YouTube एके सर्च कर गन्न पुलुवन वेयि हबै मे इल्यूमिनाटिस ला कीला कट्टियक मे लोके इन्नवा कियला मे लोके कोई खाले दनगते अन्न एक तमय अभी अद कथा करे दिखी दिखा मे वीडियो ओके www.singapore.com डब्ल्यू सिंगापुर समाज माध्य जालेट एक मेवन समाज माध्य जालेट एक डिस्क्रिप्शन लिंक क्लिक समाज माध्य जालेट एक मेघा फेसबुक इंस्टाग्राम वगैरह मेघा सीट हर अभी कथा कर सरल है कथा कर अभी मे मे लोके दकीन किसी मध्य मे इल्यूमिनाटिस कट्टिया अपीट दकींड ओने एतट मुखद अपी एत विश्वास ओने मुखद कीनेतर मे लोके अट पेन्नलाने की अपी मोनपाट अंदोने अपे बैंक सली कीयोने तवा उदाहरण की ओते हेम अभी बैंक लोन अप्लाई करना है भाई मे लोन अभी मेचर दंड पुलवां पवा तीरने इल्यूमिनाटिस इल्यूमिनाटिस रिज्यूम संबंध है भाई मे वगे खट्टिया मे लोक इन मेचर बैंक रिलीज करना अब ये न्यायपत्र हदलती मे विधीन न्यायपत्र हदल अवसाने मे गोल दकीोण एक अधिष्ठान तमय ए गोल तमय न्यू वर्ल्ड ऑर्डर याके ඒ ගොල්ල හිතන විදිය පෘථිවියක් නැත්නම් ඒ ගොල්ල හිතන විදිය ලෝකයක් අපි හදනවා කියන එක තමයි new world order කියලා කියන්නේ මේ හා සම්බන්ධයෙන් මේ සීරීස් එකේ ඉස්සරහට අපි කතා කරන්න. ඉතින් මේ ගොල්ල තිරයේ පිටුපස ඉඳගෙන තමාව පෙන්වගන්නේ නැහැ හැබැයි මුළු ලෝකෙම පාලනය කරනවා කියලත් මේ ගොල්ල සතියට සැරයක් මාසෙට සැරයක් කොහේ හරි මේ ලෝකේ තැනක කාටවත් නොදන්න තැනක එකතු වෙලා ඊළඟට සිද්ධ වෙන්න ඕනේ මේ ලෝකේ මේ දේවල් තමයි කියලා मेघोल तमाय तीरने ईट पास एगोल हितन देवल वितरा मे लोके सिद्धवेन्े उदाहरण कोरोना पवा मेवन इल्यूमिनाटिस तमाय मे विधि हट कोरोना की मे वैरस मे लोके रिलीज करे की पवा कथांदर दिन मेके अतन मुखद दंडन है अन्न ए वगे सीएट पहा मे लोके मुदलालीन इतर सीएट अणु पहा बेड करना अन्न ए वगे समीकरण तमय मे इल्यूमिनाटी संकल्प मे वेनकोट हेला उदाहरण अभी आयतने वेड करना ये आयतने लोकाइन ये आयतने आयतिकार इन ओहन दे तमय अभी कर ओणे अन्न ए वगे मे लोके इन सीएट अणु पहा मिनसु ලෝකෙම ආයතනයක් හැදෙන ගත්තානම් එහෙම එලාලිලා 105ක් ඉන්නවා ඒගොල්ලෝ කියන දේ තමයි අපි අහගෙන ඉන්නේ මෙතනදී තියෙන එකම වෙනස තමයි ආයතනයේ ඉන්නවනම් ආයතනයේ ලොක කෙලින්ම අපේ මූණට ගිනවා මේ දේ කරන්න කියලා හැබැයි ඒගොල්ලෝ මේ ඉලිමිනාටිස් කියන සංකල්පය ගත්තානම් මේ 105 අපි නොදැනුවත්ව අපිව කරවන්න තියෙනවා අපි කොකා කෝලා එකක් වුණාද පෙප්සි එකක් වුණාද කියලා ඩිසයිඩ් කරන්නේ ඒගොල්ලෝ අපි බැංකුවේ ATM එකට ගිහිල්ලා කීයක් ගන්න ඕනද කියලා ඩිසයිඩ් කරන්නේ ඒගොල්ලෝ හැබැයි අපි මේ දේවල් දන්නේ නැහැ අපිට මේ විදිහට මේ පද්ධතිය හදලා දීලා දෙනවා ඒගොල්ලෝ තිරයේ පිටුපස ඉඳගෙන ඉතින් මේක තමයි ඉතාමත් සරලව මම මේ කිව්වේ මේ ඉලිමිනාටිස් කියන්නේ විශාල සංකල්පයක් ඉතින් පුළුවන් තරම් අපේ එදිනදා ජීවිතේ උදාහරණ අරගෙන මම කිව්වේ එතකොට ඔයගොල්ලන්ට මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ලේසි හින්දා ඉතින් මේක තමයි ඉලිමිනාටිස් කියන සංකල්පය මේකේ කලින් වීඩියෝස් අපි දාලා තිනවා හරි දැන් මේ ඉලිමිනාටිස් කියන සංකල්පේ මේ ලෝකයා දැනගත්තේ කොහොමද
මේදී ඇත්තටම සිද්ධ වුණේ 1960 දිම. මීට කලින් ඉඳලාම ඉල්මිනාටිස් කියලා මේ ලෝකේ කට්ටියක් ඉන්නවා. හැබැයි මේ ලෝකයා දන්නේ නැහැ. ඒගොල්ලෝ සමාජ පද්ධතියක් තියෙනවා. ඒකට හැඩ ගැහලා ඒගොල්ලෝ ජීවත් වෙනවා. මෙච්චරයි ඒගොල්ලෝ කරන්නේ. හැබැයි මේ හා සම්බන්ධ එක පොතක් මුලදී ලියවුණා. ඒ පොතේ නම තමයි Principia Discordia. මේ පොතේ තියෙනවා සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතේ ගත කරන දේවල්. අපි එදිනදා අපේ සංස්කෘතිය අනුව ජීවත් වෙන දේවල්. මේ හැම දෙයක්ම විහිළුවක් කියලා මේ පොතේ කෙලින්ම සඳහන් වෙනවා. මේක නෙවෙයි මේ ලෝකේ මේ හැම දෙයක්ම මිනිස්සාව ඒ විදියට හැඩගස්සලා තියෙන. මේ සංස්කෘතිය අනුව මේ මනුස්සයා ජීවත් වෙන්න ඕනේ කියන එක කලින්ම හැඩගස්සලා අපි ඒ විදියට ජීවත් වෙනවා. මේ හැම දෙයක්ම කෙලින්ම මේ පොතේ ලියලා තිබ්බා. මේ පොත හම්බෙනා යාළුවෝ තුන්දෙනෙකුට. ඒ යාළුවෝ තුන්දෙනාගේ නම තමයි රම්බේ, විල්සන් සහ ගෙරි. මේගොල්ලෝ තුන්දෙනා මේ පොත කියවුවට පස්සේ ඒගොල්ලන්ට තේරෙනවා තිරේ පිටුපසින් ඉඳගෙන මේ ලෝකේ මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒකට උදාහරණ හැටියට ඒගොල්ලෝ කියන දෙයක් තමයි ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවය පවා ඉලුමිනාටිස්ලා සම්බන්ධ වෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. අන්න ඒ වගේ මේ ලෝකේ සිද්ධ වුණ හුඟක් දේවල් පිටුපස හරියටම ඒ උදාහරණත් එක්ක ඇනලයිස් කරලා බලනකොට මේකේ පිටුපස කවුරු හරි ඉන්නවා කියන සාධාරණ සැකයක් එනවා. ඉතින් මේගොල්ලෝ තුන්දෙනා හිතනවා නෑ මේ ලෝකේ අපි හිතන විදිහට නෙවෙයි ජීවත් වෙන්නේ අපි. කවුරු හරි තිරේ පිටුපස ඉඳගෙන තීරණ ගන්නවා. ඒ තීරණ වලට අනුව තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට ඒගොල්ලෝ මාධ්‍ය, ඒ වගේ දේවල් කටකතාන්න, ඒ වගේ දේවල් භාවිත කරනවා. උදාහරණයකට මම මාධ්‍ය කියලා කිව්වේ මාධ්‍ය මේ ඉලුමිනාටිස්ලා මොකද්ද මේ ලෝකයට පෙන්වන්න ඕනේ කියන දේ විතරයි මාධ්‍ය පෙන්වන්නේ. මේක නිකන් කටකතාවක් විතරයි. නැත්තම් මේක නිකන් තර්කයක් විතරයි. අන්න ඒ වගේ අපි මොනවාද බලන්න ඕනේ, අපි මොනවාද කන්න ඕනේ, අපි මොනවාද බොන්න ඕනේ, අපි මොනවාද අඳින්න ඕනේ, මේ හැම දෙයකම පද්ධතිය ඉතාමත් සූක්ෂම එක කොටාශයක් පාලනය කරගෙන යනවා. ඒගොල්ලෝ තීරණය කරන දේවල් තමයි මෙහෙ සිද්ධ වෙන්නේ කියන එකේ මේගොල්ලෝ තුන්දෙනාට සාධාරණ සැකයක් එනවා. ඊට පස්සේ මේකේ එක්කෙනෙක් ඇමරිකාවේ ප්ලේබෝයි මැගසින් එකේ වැඩ කරන එක්කෙනෙක්. ඔහු කරන දෙයක් තමයි මේ හා සම්බන්ධයෙන් මේ ලෝකයට හුඟක් ප්‍රශ්න එළියට දානවා. මෙහෙම දෙයක් සිද්ධ වුණානේ, මේකට කවුද බක කියන්නේ? අන්න ඒ වගේ ඔහු එක එක දේවල් කියනවා. ඊට පස්සේ ඔහුම ඒ දෙයට උත්තරෙත් කියනවා. මම එක උදාහරණයකට කියන්න. ප්‍රංශ විප්ලවය සිද්ධ වුණා. ප්‍රංශ විප්ලවය ගැන අපි තාම වීඩියෝ එකක් කරේ නැහැ. ඉස්සරහට අපි කරන්න. දැනට මේ විප්ලවයක් කියලා හිතාගන්නකො. මේ ප්‍රංශ විප්ලවයේදී සිද්ධ වුණ සමහර දේවල් උදාහරණයකට අරගෙන මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ කාගේ හරි බලපෑමක් නිසා තමයි. එහෙම නැතුව මේක සාමාන්‍ය සිද්ධ වුණ විප්ලවයක් නෙවෙයි කියලා ඔහුම ඒකට උත්තරේ දෙනවා. එතකොට තමයි හුඟක් කට්ටිය මේකට උත්තරේ නැත්තම් මේකට අදාළ ප්‍රශ්නේ සහ උත්තරේ කියවලා බලනකොට එකටම හුඟක් කට්ටියට තේරෙනවා මේක පිටුපස නැත්තම් අපිව පාලනය කරන කට්ටියක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා කියලා. ඒ වගේම ඒගොල්ල ජීවත් වෙන ඒ ජීවන රටාව මේ හැම දෙයකටම ප්‍රශ්නයක් දාලා ඒකට උත්තරේ හෝ උදාහරණත් එක්ක කියනවා. උදාහරණයකට ඔයා මේ ෂර්ට් එක ඇඳනන මේ හා සම්බන්ධයෙන් මේ කාලයේදී මේ වගේ වෙළඳ ප්‍රචාරණ ගියා. ඒ විතර නෙවෙයි මේ කාලයේදී මේවට වැඩි වශයෙන් ඩිස්කවුන්ට් ගියා. අන්න ඒ හේතුවෙන් ද ඔයගොල්ලෝ මේ ෂර්ට් එක හරි ටී-ෂර්ට් එක හරි හඳිනවා. හැබැයි මේ ටී-ෂර්ට් එක ෂර්ට් එක පිටුපස කවුද මේ දේ තීරණය කරේ කියන එක ඔයගොල්ලන්ට දන්නවද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඔහු තෝ කරනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නෙට උත්තරෙත් ඔහු මේ විදියටම කියනවා. මේ දවස්වල මේ වෙළඳ ප්‍රචාරණයන් ගියේ අපි අනිවාර්යෙන් මේ දේවල් බලන්න ඕනේ. මේ දේවල් ගන්න ඕනේ කියන එක අන්න ඒ දේවල් හැම දෙයක්ම ඩිසයිඩ් කරලා තියෙන්නේ මේ ලෝකේ ඉන්න එක කණ්ඩායමක් තමයි කියලා ඔහු ඒකට දිගින් දිගටම මේ වගේ උදාහරණ කී කී උත්තර කී කී යනවා. එතකොට හුඟක් කට්ටිය දවසින් දවස මේ දේවල් විශ්වාස කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ තුන්දෙනාගෙන් තව එක්කෙනෙක් පොතක් රිලීස් කරනවා. ඒකෙත් මේ ලෝකෙ මෙතෙක් සිද්ධ වුණ හැම දෙයක්ම හැම ප්‍රශ්නයක්ම පිටුපස මේ වගේ කට්ටියක් ඉඳලා ඇති කියලා හැම සිටුේෂන් එකක්ම අරගෙන ඒකට උදාහරණත් එක්ක ਉਹ පැහැදිලි කරනවා. එතකොට තවදුරටත් මේ මිනිස්සු ඕකේ මේක පිටුපස කවුරු හරි ඉන්නවා කියන එක දවසින් දවස දැනගන්න පටන් ගන්නවා. අන්න එහෙම තමයි ඉලුමිනාටිස්ලා කියන මේ concept එක develop වෙන්න පටන් ගත්තේ. ඉලුමිනාටිස්ලා ගැන අද වෙනකොට කීයෙන් කී දෙනෙක් විශ්වාස කරනවාද කියලා අහුවොත් එහෙම එදා 1960 කවුරුත් දන්නේ නැහැ. ඊට කලින් කවුරුත් දන්නේ නැහැ. හැබැයි අද වෙනකොට 2021 කරපු එක පර්යේෂණයකින් හෙළි වෙලා තියෙනවා මේ ලෝකේ 146ක් මිනිස්සු ඉලුමිනාටිස්ලා කියලා කට්ටියක් මේ ලෝකේ අදට ජීවත් වෙනවා. ඒගොල්ලෝ තමයි අපි හැමෝම පාලනය කරන්නේ. මම අඳින්නේ මොකද්ද, මම කන්නේ මොකද්ද, මේ හැම දෙයක්ම
සූක්ෂමව පාලනය කරගෙන යනවා ඒගොල්ලෝ තීරණය ගන්නවා ඒගොල්ලෝ මාසෙට නැත්නම් සතියට එක සැරයක් කොහේ හරි මීට් වෙනවා ඒගොල්ලෝ ඩිසිෂන් එකක් ගන්නවා මේ ලෝකේ ඊළඟ සතිය ඊළඟ මාසෙ මේ වගේ දේවල් තමයි සිද්ධ වෙන්න ඕනේ කියලා අන්න ඒ විදිහට තමයි මේ ලෝකේ රන් වෙන්නේ ඒගොල්ලෝ කවදාහරි දවසක මේ නිව් වර්ල්ඩ් ආඩර් කියන ඒ දවස උදාවයි ඒ දවස එනකන් තමයි ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ කියලා මේ ලෝකයේ අදටත් 146ක් මිනිස්සු මේ වෙනකොට මම මේ වීඩියෝ එක කරගෙන ඉන්නේ මේ වෙනකොට විශ්වාස කරලා අමාරයි. ඉගෙන ඉලුමිනාටිස්ලා කියලා කට්ටියක් ඉන්නවා කියලා. ඉතින් අපි කලින් වීඩියෝස් වල අපි කරලා තිබ්බා මේ ලෝකේ පවුල් 13ක් ඉන්නවා කියලා. කියන්නේ මේ පවුල් 13න් කීපයක් ගැන අපි කතා කරලා තිබ්බා. මේ පවුල් 13 එකතු වෙලා තමයි මේ ලෝකය පාලනය කරන්නේ. ඒ පවුල් 13 තමයි මේ ඉලුමිනාටිස්ලා කියලා කියන්නේ. නැත්නම් ඒගොල්ලන්ට සම්බන්ධ වෙච්ච කට්ටිය තමයි මේ ඉලුමිනාටිස්ලා කියලා කියන්නේ ඒ විතරක් නෙවෙයි. මයිකල් ජැක්සන් ඉලුමිනාටිස් කියලා කට කතාවක් ගියා. මයිකල් ජැක්සන් මෙරුවේ ඉලුමිනාටිස්ලා කියලා කට කතාවක් ගියා. මේ වෙනකොට ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් මේක තීරණය කර ඉලුමිනාටිස්ලා කියලා කතාවක් කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් පරදින්න නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට කලින් දිනන්න මේ හැම දෙයක්ම ඩිසයිඩ් කරේ මේ ඉලුමිනාටිස්ලා කියලා කතාවක් තියෙනවා. මේ හැම දෙයක්ම ඩිසයිඩ් කරන්නේ ඉලුමිනාටිස්ලා කියන එක තමයි. අද මම කලින් කිව්වා වගේ 146ක් මිනිස්සු විශ්වාස කරන්නේ. ඉතින් මේ පවුල් 13න් පවුල් 2ක් හෝ 3ක් ගැන අපි මීට කලින් කතා කරලා තිබ්බා. මේ 13ම අපි ඉස්සරහට කියනවා මේක ඉලුමිනාටිස් කියලා කියන්නේ එක වීඩියෝකින් ඉවර වෙන සංකල්පයක් නෙවෙයි. අද ඔයගොල්ලන්ට සාධාරණ අයිඩියා එකක් එන්න ඇති ඉලුමිනාටිස්ලා කියන්නේ කවුද කියන එක. ඉතින් ඉස්සරහට මේ සීරීස් එක බලාගෙන බලාගෙන යනකොට ඔයගොල්ලන්ට මේ සම්පූර්ණ සංකල්පය ගැන හොඳ අයිඩියාවක් ගන්න පුළුවන්. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් විදිහ videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන්ද යහපතේ තියෙන bell icon එකක් click කරන්න www.singapore.com හරහා ඔයාලට නොමිලේ වෙලින් දැනින් දාගන්නත් පුළුවන්. ඒ වගේම අපේ සිංහපෝලේ සමාජ මාධ්‍ය ජාලයට එකතු වෙන්නත් පුළුවන්. සුබ දවසක්.